අයිබුවන් 20යි 23 වසර ඉවර වෙන්න තව හෝරා කිහිපයයි තියෙන්නේ. ඉතින් මතක ගොඩක් එකතු කරපු වසරක් තමයි 20යි 23 කියන්නේ. මොකද දෙපාරක් අත්තරංගුරපත් වුණා. සමාන තුන් පාරක් අත්තරංගුරපත් වුණා. ඒ වගේම මැර ප්‍රහාරයකුත් වෙල්ල වුණා. මුලින්ම අත්තරංගුරපත් උනේ අපි මේ අවුරුද්දේ නිදහස් උත්සවය කරන්න එපා කියලා ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් සහ සත්‍යග්‍රහයක් කරා. සත්‍යග්‍රහය අතරතුරේ තමයි අත්තරංගුරපත් උනේ. දෙවන අවස්ථාව ඇත්තරම ඉතාමත් විහිළු සහගත අවස්ථාවක්. මොකද හතර දෙනෙක් එකතුලා මැර ප්‍රහාරයක් එල්ල කරලා ඒ අතරින් මේ එක්කෙනෙක්ට මම පහර දුන්නා කියලා නැවතත් මාව අත්තරංගුරපත් උනා මේ රෝහල්ගත වෙලා ඉද්දි. ඉතින් ඊට පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසර ගිනි තෙමීම සම්බන්ධයෙන් මාව අවුරුද්දකට පස්සේ නැවතත් අත්තරංගුර ගත්තා. ඉතින් ඇත්තරම මේ වෙනකොට මගේ YouTube channel එක channel එකේ videos දාන්න පුළුවන්. නමුත් මට මුදල් රූපයන්න බැරි තත්ත්වයක් තියෙන ඉතමත් කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ අපේ channel වලට ඉතින් reports කියන්නේ බඩට බත් වගේ. ඒක ඉතින් මේ channel එක හදපු දවස් ඉඳන් මේ reports වදිනවා. මොකද මේ මේ මට එරෙහි කට්ටිය මේවට කැමති ඇති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් report තමයි අපිට මේ මේකට master report කියලා කියන්නේ. ගොඩක් එකතු වෙලා මේ report කරනවා. ඉතින් videos දාන්න පුළුවන්. නමුත් මට මුදල් ලිපීමට මේ හැකියාවක් නැහැ. මොකද මුදල් ලිපීමට මේ ඇඩ් එකක් ප්ලේ වෙන්න ඕනේ. ඉතින් ඇඩ් එක ප්ලේ වෙන්නේ නැහැ. දැන් ටික කලකට නවත්තලා තියෙන්නේ. ඉතින් නමුත් වීඩියෝ කරනවා අපි මේ මුදල් බලාගෙන නෙමෙයි මේ වැඩේ කරන්නේ. මොකද අරගලෙන් අවුරුද්දකට පස්සේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි මම YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ඇත්තරම අරගලේ කාලෙදී YouTube කරන්න මේ වීඩියෝ එඩිට් කරන්න මේවා කරන්න වෙලාවක් නැහැලා. Facebook එක app Facebook app එක on කරා live එක on කරා live එක off කරා වැඩේ ඉවරයි එතනින්. ඉතින් මොකද මේ මේ වීඩියෝ දාන්න මේ එහෙම බෑ මේ YouTube එකේ ඉතින් පොඩ්ඩක් edit කරන්න ඕනේ. ඉතින් කියන තියන්නේ මේ වීඩියෝ එක මම වෙන් කරන්නේ අපේ රටේ මං වගේම අරගල කරන තරුණ තරුණියන් ඉන්නවා. ඒ වගේම දේශපාලන පක්ෂවල කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ ක්‍රමයට විරුද්ධව කතා බහ කරනවා. ඉතින් ඒගොල්ලන්ව බේර ගන්න අධිකරණවලට තමන්ගේ කාලය වියදම් කනාස්ති කරලා තමන්ගේ මුදල් වියදම් කරගෙන ඒගොල්ලෝ විදිහට කතා කරන ලෝයේ මහත්තුරුන්ට අපේ නීතිඥ මහත්තුරුන්ට මම මේ වීඩියෝ එක වෙන් කරනවා. බොහොම ස්තුතියි. මොකද ඒගොල්ලෝ තමයි අපිව බේර ගන්න හැමතිස්සෙම මං වෙනුවෙන් තුන් පාරක්ම කතා කරලා මේ අවුරුද්දෙත් මම කැමති නෑ ඒගොල්ලන්ගේ නම් වශයෙන් සදාන් කරන්න. මොකද එහෙම වුණොත් එහෙම නම් කියවෙන්නේ නැති කට්ටියට ලොකු අසාධාරණයක් වෙනවා. නම් කියවෙන්නේ නැති කට්ටියට ඉතින් අද්දක වැඳලා නැවතත් කියනවා ස්තුතියි. ලෝය මහත්තුරුනි ඔයගොල්ලෝ තමයි අපේ ශක්තිය. හැමතිස්සෙම අපි වෙනුවෙන් නිතරම ඉදිරියටත් අපි වෙනුවෙන් කතා කරනවා. මොකද අපි රටේ නූපන් දරුවන් වෙනුවෙන් අපේ රටේ ඉපදිලින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මොකද අපේ හිණ ඉවරයි. අපිට මේ ගෑස් දොරක් හදාගන්න වාහනයක් ගන්න ඒ තිබ්බ හිණ ඔක්කොම කුඩු දැන්. ඉතින් අපේ දරුවන් වෙනුවෙන් හරි අපි අරගල කරන්නේ මේ රට දරුවන්ට හරි ඉතුරු වෙන්නේ මේ වගේ. ඉතින් අපි වෙනුවෙන් මම මේක පක්ෂපාත බේදය සලකන්නේ නැහැ. පෙරටුගාමි NPP සජබේ ඔක්කොටම ඔක්කොගෙම ඉන්න ලෝය මහත්තුරුන්ට අපේ නීතිඥ මහත්තුරුන්ට එකෙන්ම රෙස්පෙක්ට්. අන්තිමට කියන්නේ ඉතින් සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අමාරුයි ලංකාව ඉඳගෙන. ඉතින් අපි බලමු ගේමක් ගහන්න. ඉතින් මේ ක්‍රමයට විරුද්ධව Facebook එක හැරි සමාජ මාධ්‍ය හැරි මොක මොන තැන හරි කතා කරන්න හිටගන්න මේ අසාධාරණ විරුද්ධව එහෙම ඉන්න සියලු දෙනාටම මැදපන්ති සියලු දෙනාටම දරාගන්න බැරි බද්දකුත් ගෙවාගෙන මේ රටේ තවමත් වැඩ කරන වෘත්තිකයන්ටත් සුබ නවසරක් වේවා. ආදරෙයි. ජය වේවා.